ඊශ්‍රායල් රටේ මෝසාඩ් කියන සංවිධානයේ එක්තරා කාලයක මේ යම්කිසි හොරයක් සිදු වෙලා ඒක සොයා බලන්නට විශේෂ කමිටුවක් පත් කෙරුවා. ඒ කමිටුවේ වාර්තාවේ තිබුණා එක්තරා තැනක මොසාඩ් සංවිධානය අපේ යුද්ධ හමුදාවට පුහුණුව ලබා දෙනවා. එතන ඉඳලා තව කිලෝමීටර 3ක් විතර එහායින් එම මොසාඩ් සංවිධානයම LTTEකට පුහුණුව ලබා දෙනවා. ඒගොල්ලන්ගේම ආයුධ නිෂ්පාදනය කරන ආයුධ පාවිච්චි කරන්නේ කොහොමද කියලා පුහුණු කරනවා. ඒතකොට අපි මොකද කරන්නේ? අපි මෝඩ සිංහල මිනිස්සුයි දෙමළ මිනිස්සුයි අපි එන කොටාගෙන ඒගොල්ලන්ව පෝසත් කරනවා. ණයට ලෝක බැංකුවෙන් සල්ලි අරගෙන අපි ආයුධ අරගන්නවා ඒගොල්ලන්ගේ. ලෝක බැංකුවත් ඒගොල්ලන්ගේම ආයතනයක්. ඒතකොට මේ මුළු ක්‍රමවේදය තුළම අපි හිඟන්නන්ගේ තත්ත්වයටපත් වෙනවා. ඒගොල්ලෝ ධනය උපයගන්න. මෙන්න බලන්න අද ලෝකයේ වෙන දේවල්. මම විශ්වාස කරනවා මේ ISIS සංවිධානය කියන්නේ අන්න ඒ වැඩපිළිවෙලේ කොටසක් කියලා. මේකට ඉස්ලාම් ජාතිකයන්ව සම්බන්ධ කිරීම වැරදි. මොකද ඉස්ලාම් ආගම තුල මෙහෙම දෙයක් කරන්න අවසර දෙන්නේ නැහැ. සමහර වෙලාවට සමහර වගන්ති තියෙනවා. කොරානයේ වගන්ති 26ක් තියෙනවා කියලා මට රිස්වි මෞල මේ මුෆ්තිතුමා කිව්වා. ටිකක් ප්‍රශ්න තියෙන වගන්ති. ඒ ඇර වෙන මොකුත් නැහැ. මේ සාමකාමී සහෝදරත්වයෙන් ජීවත් විය යුතු ආගමක් සහෝදරත්වය. ඒගොල්ලෝ එකිනෙකාට කතා කරන්නේ අස්සලාමු අලයිකුම් කියන්නේ ඔබට සාමය වේවා. ඔබටත් සාමය වේවා කියලා තමයි උත්තර දෙන්නේ. සාමය තමයි මේ ආගමේ පදනම. ඒ නිසා මේ ඉස්ලාම් ආගමේ ප්‍රශ්නයක් නෙමෙයි මේක. මේක මේ වෙනත් බලවේග විවිධ ජාත්‍යන්තර මට්ටමේ ත්‍රස්ත සංවිධාන බිහි වෙන්නට ඉඩ ඇරලා වෙනස්කම් උලුප්පලා බිහි වෙන්නට ඉඩ ඇරලා ඒගොල්ලන්ට ආයුධ නිෂ්පාදනය කළ විකුණලා තමන්ගේ ආර්ථිකය පෝසත් කරගන්න මේ සාතාන්ගේ වැඩපිළිවෙලේ කොටසක්. සාතාන් අපි අදහනවනේ සාතාන් කියලා කෙනෙක් ඉන්නවා කියලා. සාතාන්ගේ වැඩපිළිවෙලේ කොටසක් මේක. මිනිසුන්ගේ ඔළුව වියවුල් කරන එක. ඉස්ලාම් ධර්මයේ තියෙන්නේ අද තියෙන අභියෝගය යන්නේ ඒකයි. ඉස්ලාම් ධර්මයේ අදහන අයට ලොකු යුතුකමක් තියෙනවා. මෙන්න මේ අන්තවාදයට ඉඩ නොදෙන්න. තමන්ගේ තමන්ව අතකොලුවක් කරගන්න, පාවිච්චි කරන්න ඉඩ නොදෙන්න. ඒගොල්ලන්ගේ වගකීමක් තියෙනවා. මම මේ නායකත්වයට කියනවා කරුණා කරලා මේකට රැවටෙන්න එපා. අපි ඔබව වටහාගෙන තියෙන්නේ, ඔබව තේරුම් අරන් තියෙන්නේ. ඔබේ ප්‍රශ්නේ අපි දන්නවා. නමුත් මේකට රැවටෙන්න එපා. මේකට රැවටෙන තරුණ තරුණියන්ව නොමග යවන්න දෙන්න එපා. මේ වැඩපිළිවෙල පිටිපස්සේ තියෙන වෙනත් ලොකු කුමන්ත්‍රණයක්. ආගම් අතර, ජාතීන් අතර, විවිධ භාෂා කතා කරන අය අතර ගැටණ ඇති කරවලා මුළු ලෝකයෙන්ම පාලනය කරන්නට ගෙනියන වැඩපිළිවෙල.